ඉන්දුනිම්න ශිෂ්ටාචාරය කියලා එකක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් අපි ඒ ඉන්දුනිම්න ශිෂ්ටාචාරය ගැන ඉගෙන ගන්නේ ඉන්දියාව. හරි දැන් ඉන්දියානු ඉතිහාසය. ඉන්දියානු ඉතිහාසයේ යටතේ තමයි ඉන්දුනිම්න ශිෂ්ටාචාරය කියන එක ගැන ඉගෙන ගන්න. මේ ඉන්දුනිම්න ශිෂ්ටාචාරය කියලා කියන දෙයට අයිති ස්ථාන තියෙන්නේ පකිස්තානයේ, වර්තමාන පකිස්තානයේ. දැන් ඉන්දියාවේ කිව්වොත් දැන් මේ ඉන්දුනිම්න ශිෂ්ටාචාරය කියලා කියන්නේ මේ ඉන්දියාව කියන දෙයට අයිති එකක් කියලා. එතකොට මේ දැන් ඉන්දියාව කියලා ඉන්න අය ඒගොල්ලෝ කිව්වොත් එහෙම දැන් ඕගොල්ලෝ දැන් පකිස්තානයේ ඉන්න මුස්ලිම් අය දැන් මුස්ලිම් අය අයිති වෙන්නේ වෙන සංස්කෘතියකට. නමුත් පුළුල් වශයෙන් මේ ඉන්දුනිම්න කියලා කියන එක අපේ ඉන්දියානු ශිෂ්ටාචාරය කැරලක්. ඒ නිසා ඕගොල්ලන්ට ඒක ඓතිහාසික වශයෙන් අයිති නැහැ කිව්වට පකිස්තානයක පිළිගන්නේ නැහැනේ. මේක මේ බෞද්ධයින්ට අයිති, මේ බෞද්ධ නිසා ඒක අපිට අයිති කියලා. කියන්නේ ඒ ජන කොටස් ඇවිල්ලා කිසිසේත්ම අර අර කුරුන්දිමලයේ මුලතිව් වගේ පැතිවල ඒ කාලේ හිටපු ජනයාට මේ පාරම්පරිකව සම්බන්ධය නෙමෙයි. ආයුබෝවන් සුබ දවසක්. තවත් ජින් පොඩ්කාස්ට් වැඩසටහනකින් අදත් ඔබ හමු වෙන්නට ආවා. අද කාලේ පවතින ඉතාම කතාබහට තුඩුදින මාතෘකාවක් පිළිබඳව අදත් අපි ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වුණා ශේෂ්ත්‍රීය ප්‍රවීණයෙක් සමගම. ඉතින් අද අපිත් එක්ක එකතු වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනංශයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහත්මයා. ඉතින් අද මෙතුමත් එක්ක අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුරා වස්තු සහ ඒ සම්බන්ධව අපි කොහොමද ඇත්තන පුරාවස්තුවක් අඳුනගන්න කොහොමද සහ ඒකත් එක්ක කොහොමද ඇත්තම දේශපාලනික ඇතුළත තියෙන කතිකාවත් අතර තියෙන මොන වගේ සම්බන්ධතාවයක්ද කියන එක ගැන. ඉතින් පෙරසරණට ආදරෙන් පිළිගන්න අපේ මහාචාර්යතුමා. මේ මහාචාර්යතුමනි, මේ අපි දන්නවා මේ කාලේ වෙනකොට ලොකු කතිකාවතක් ඇතිලා තියෙන කුරුන්දු විහාරයේ යන්න ඕනේ සියලුම් බෞද්ධයන් මේ ඇසල පෝවෙට සහ දකින දකින කඳු හෙල් මත අපි බෞද්ධ විහාරස්ථාන ඇති කරන්න ඕනේ, ඒ වගේ බෞද්ධ උරුමයන් හොයන්න ඕනේ කියලා ලොකු කතිකාවතක් මේ මෑතක සති 3-4කට පිට ඉඳන් අපිට දැක ගන්න ලැබෙනවා. ඉතින් මේ අඩිපාරයමින් මේක අපේ කතාවට ප්‍රවේශයක් කරගන්නමින් මම ඔබතුමාගෙන් අහන්න කැමති. ඇත්තටම ඉතිහාස අධ්‍යයනයේදී පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අපි කොහොමද හරියට කියවගන්න ඉතිහාස කියීමේ සාක්ෂි වශයෙන්? ඒක තමන්ට අවශ්‍ය මොකක්ද අධ්‍යයනය කරන්න ඕනේ කියන දේට අදාළව තමයි ඒක තීරණය වෙන්නේ. හිතමු පුරාවිද්‍යාව මගින් කරන්නේ මූලික වශයෙන් මේ පොළව යට වැහිලා තියෙන දේවල්. ඒ කියන්නේ දැන් යම් යම් මීට කාලයකට පෙර, ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් අපි නොදන්න අපිට ආසන්න නොවන අතීතයක මේ තදාල මේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙච්ච දේවල් පොළොව යට වැහිලා තියෙනවා. ඒ කියන්නේ පස් වලින් වැහිලා ඒවා තිබෙනවා. ඒකට ඒවා මේ මතු කරලා අරගෙන ඒවා කාල නිර්ණය කරලා ඒවා මොන කාලයට දායිති සහ ඒවා අඩංගු දේවල් මොනවද කියලා හොයාගෙන අපිට ඒවායින් යම් යම් සාක්ෂි තොරතුරු හොයාගන්න පුළුවන්. ඒ ඔබ්ජෙක්ට්ස් ඒ වස්තු වලට අදාළ කාලය සම්බන්ධව. ඉතින් ඒක තමයි සාමාන්‍ය. එතකොට ඒ පුරාවිද්‍යාව කියන ඒ ශාස්ත්‍රීය ගවේෂණ ක්‍රමේ මූලික දේ තමයි ඒ යම් යම් ස්ථාන අඳුනගෙන ඒ ස්ථාන කැණීම් වලට භාජනය කරලා ඒවයින් හම්බ වෙන යම් යම් ද්‍රව්‍ය ඒවා යම් කිසි විධිමත් ක්‍රමයකට ඒවා එතනින් ලබාගෙන ඉන්පසු ඒවා කාල නිර්ණය කරලා ඒ සම්බන්ධව තොරතුරු සම්පාදනය කිරීම තමයි මේ පුරාවිද්‍යාවේ මූලික අරමුණ. ඊට පස්සේ දැන් එහෙම ලබා ගන්න තොරතුරු කියන්නේ ඉතිහාසය විමර්ශනය කරනකොට විවිධ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපිට කියන්නේ යම් කිසි දෙයක් පිළිබඳව අපි හිතමු අපි බලනවා නම් අනුරාධපුර ශිෂ්ටාචාරය තුළ දේශපාලනය සංවිධානය වෙලා තිබුණේ කොහොමද කියලා ඒ පිළිබඳව තොරතුරු හොයන්න සමහරට ඒ පුරාවිද්‍යාව මගින් ලබා ගන්න දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් ඒක තීරණය වෙනවා අපි කුමක්ද අධ්‍යයනය කරන්නේ කියන එක. ඒක තමයි සාමාන්‍යයෙන් ඉතිහාස විමර්ශනයට historical inquiry කියලා අපි කියන දෙයට
පුරාවිද්‍යාවේ තිබෙන සම්බන්ධය. නමුත් සාමාන්‍ය වශයෙන් දැන් පුරාවිද්‍යාවට ඊට වැඩිය වෙනස් මේ ඒවා පරිවර්තන වෙලා තියෙනවා. මොකද දැන් කියන්නේ අපි පුරාවිද්‍යාඥයෝ කියලා කියන අය එයාය දැන් පුරාවිද්‍යාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒක නිකන් අපි කියන්න පුළුවන් අපි natural sciences කියලා කියනවනේ ස්වභාවික විද්‍යාව කියන ඒ ගණයට තමයි අයිති වෙන්නේ. සාමාන්‍ය මොකද ඒකට අයිති භූගර්භ විද්‍යාව, රසායන විද්‍යාව, ඒ වගේ මේ 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 ඒ ඒවා පිළිබඳව දැනුම, ඒ කියන්නේ පොළව හාරලා ඒ පස් හඳුනා ගන්න ඕනේ, ස්තර හඳුනා ගන්න ඕනේ, ඒවා කාල නිර්ණය කරන්න ඕනේ. ඒ වගේ විවිධ, ඒ කියන්නේ ගොඩක් වෙලාවට අර ඒක අයිති වෙන්නේ අපි සාමාන්‍යයෙන් ওই humanities, social sciences කියන පැත්තට වඩා මේ natural sciences නැත්නම් ස්වභාවික විද්‍යාව කියන පැත්තට තමයි අයිති වෙන්නේ. නමුත් දැන් මේවා යම්කිසි ඓතිහාසිකව හැදිලා තියෙන දේ තමයි අපි ඊට වැඩිය මේක නිකන් අර මේ ඒ ඉතිහාස අර්ථකතනද ඉතිහාසය කියලා කියන්නේ මූලික වශයෙන් ඒ අතීතය පිළිබඳ කරන යම්කිසි විමර්ශනයකට. දැන් ඒක ඊටත් එක්ක කිට්ටුවෙන් සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ නිසා දැන් අපි සාමාන්‍යයෙන් පුරාවිද්‍යාඥයෝ සහ ඉතිහාසය කියනයි සමහර වෙලාවට ඒ ඉතිහාසය අධ්‍යයනය කරන කෙනෙකුට නැත්තම් ඉතිහාසය පිළිබඳ පර්යේෂකයෙකුට වඩා කියන්නේ පුරාවිද්‍යාඥයෙකුට නිකන් අතීතය පිළිබඳ ටිකක් වැඩි කියන්න වැඩි හැකියාවක් තියෙනවා වගේ අදහසකුත් තියෙනවා. ඉතින් ඒවා සාමාන්‍ය ඒ වගේම ඒක එක පැත්තක්. අනිත් පැත්ත තමයි මේක මේ අනන්‍යතාවය එක්ක දැන් වර්තමානයේ තිබෙන ওই අනන්‍යතාව එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට අන්න ඒ පැත්තෙන් ගත්තාම ටිකක් මේකේ ටිකක් අර තියෙන අර ඒ ඉතිහාසයේ විමර්ශනයට අදාළව තියෙන දායකත්වය ටිකක් සංකීර්ණ වෙලා තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ මේ වගේ ප්‍රශ්න කතා කරනකොට. බොහොම ස්තුතියි. ඔබතුමා හොඳ තැනකට අපේ සාකච්ඡාව ගෙනවයි කියලා බලාපොරොත්තු වෙනවා. දැන් ඇත්තරම දැන් අර අපි කතාවට ප්‍රවේශයක් ගත්ත තැන ඇත්තරම තියෙන අර ඔබතුමාගේ වගේ අනන්‍යතාවයන් සම්බන්ධ ප්‍රශ්නයක්. විවිධ අපි දන්නවා උතුරේ සිද්ද සහ දැගෙනහිර ප්‍රදේශයේ සිද්ද වෙන අලුතෙන් කැණීම් කටයුතු වලදී සහ ඒ පැවිදි පුරාවිද්‍යා ස්ථාන වල තියෙන විවිධ ගවේෂණ වලදී හම්බ වෙන විහාරාරාම් වේවා කෝවිල් වේවා විවිධ ආගමික ඕනෑම ආගමික ස්ථානයක තියෙන මේ පුරාවස්තු නැත්තම් නටබුන් පදනම් කරගෙන ලංකාවේ ඇතැම් කොටස් ඒවා ඔස්සේ තමන්ගේ මනන්‍යතාවයක් නැත්තම් එක්ස්ට්‍රීම් ලෙවල් එකට රන් ගිහලා තමන්ගේම ශිෂ්ටාචාරයක් තමයි මෙහි තිබ්බේ. අපේ පැරණෝ පවණේ මේ හිටි අනිත් මේ දැන් ඇවිල්ලා තියෙන සීලොම් දෙනා මේ බූපින් ඉවත් විය යුතුයි කියන තැන ඉඳගෙන කතාවක් ගොඩනගන්න වර්තමානයේ උත්සාහ දරනවා. මේක කොයිතරම් දුරට සාධාරණද අපිට හම්බ වෙන, කියන්නේ එක් පුරාවස්තුවකින් හෝ පුරාවස්තු පරිශ්‍රයකින් පමණක්ම ජන වර්ගයක් උත්කර්ෂයෙන් නම්වන්න පුළුවන්ද? මේ ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ පමණක්ම වූ භූමියක් කියලා. ඒක දැන් අපි ටිකක් හරියට තේරුම් ගන්න ඕනේ ඒ ඔබ කියන අය කියන දේ. ඒගොල්ලෝ දැන් එක එක දේවල් කියන අය ඉන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ එහෙම මේ ටිකක් අපි ටිකක් බොහොම මධ්‍යස්ථ බැලුවොත් ඒ කියන්නේ ගොඩක් අය කියන්න පුළුවන් ටිකක් ඒ කියන්නේ තියෙන බොහොම අර ටිකක් මේ ටිකක් අපි හිතමු ටිකක් මේ විදග්ධ මට්ටමේම තියෙන අදහස තමයි දැන් මේ පුරාවස්තුවේ උතුරු නැග සහ නැගෙනහිර ප්‍රදේශවල ඒ පහුගිය කාලේ ඇති වෙලා තිබෙන ඔය ජනවර්ග ප්‍රශ්නය, ඒ දෙමළ ජාතිකවාදී ව්‍යාපාරය, ඒව නිසා ඒ ප්‍රදේශවල තිබෙන විශේෂයෙන් බෞද්ධ ප්‍රභවයක් සහිත බෞද්ධ මූලයක් සහිත ස්ථාන, කියන්නේ පුරා විද්‍යාවට අදාළ ස්ථාන තර්ජනයකට ලක් වෙලා තිබෙනවා. ඒ නිසා සහ ඒවා උත්සාහයක් තියෙනවා ඒවා ඒ අයගේ දේශපාලන අවශ්‍යතාවයන්ට පරස්පර මේ ගමන් කරන නිසා කියලා ඒගොල්ලෝ කියනවා එහෙම. ඒ නිසා ඒවා අනතුරකට ලක් වෙන්න පුළුවන් ඒ අය මේ ප්‍රදේශ තමන්ට අවශ්‍ය විදිහට පරිහරණය කරන්න දුන්නොත්. ඒ නිසා කියන්නේ ඒවා කියන්නේ ඒ ප්‍රදේශවල තියෙන මේ පුරාවිද්‍යාත්මක ස්ථාන කියලා කියන දේවල් ඒ ශිෂ්ටාචාරයට සම්බන්ධ සාක්ෂි සපේන බැවින් ඒවා ආරක්ෂා කළ ගත යුතුයි සහ ඒවා වැරදි ආකාරයකට ඒවා පරිහරණය කිරීමට ඉඩ නොදිය යුතුයි කියන එක තමයි
මේ එක එක තර්කයක් තව තර්කයක් තියෙනවා. ඒක තමයි මේවා මේ ඒ ඉව බෞද්ධ ස්ථාන විදියට අඳුනගත්තහම එතකොට ඒ ස්ථානවල අයිතිය තියෙන්නේ ඒවා පරිහරණය කිරීම සහ ඒ ස්ථාන භාවිත කිරීමේ අයිතිය තිබෙන්නේ වර්තමානයේ ඉන්න බෞද්ධයින්ටයි කියන අදහස. එතකොට ඒ බෞද්ධ ප්‍රජාවට තමයි ඒවා අයිතිය තියෙන්නේ කියන අදහස. ඉතින් මේ මෙන්න මේවා කියන්නේ මේකයි ඉතින් මේ අදහස සහ දැන් මේක අර කලින් මම කියපු අර පුරාවිද්‍යාව පිළිබඳව තියෙන ප්‍රශ්නයට වඩා වෙනස් එකක්. ඒ කියන්නේ ඒක මේ එක දැන් යම් කිසි ප්‍රදේශයක් දැන් අපි බැලුවොත් දැන් අපි ඉන්දියාවට අදාළව ගත්තොත් දැන් ඉන්දියාවේ තියෙනවා ඉන්දු නිම්න ශිෂ්ට ඉන්දියාවේ නෙමෙයි අර ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියලා එකක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් අපි ඒ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගැන ඉගෙන ගන්නේ ඉන්දියාව හරි දැන් ඉන්දියානු ඉතිහාසය යටතේ තමයි ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියන එක ගැන ඉගෙන ගන්නෙ. නමුත් ඒ සයිට්ස් ඒ ස්ථාන මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියලා කියන දෙයට අයිති ස්ථාන තියෙන්නේ පකිස්තානයේ වර්තමාන පකිස්තානයේ. එතකොට ඒක කියන්නේ දැන් ඒ පකිස්තානයේ කොටස විදිහට තමයි ඒක තියෙන්නේ. එතකොට මේක ටිකක් අර උත්ප්‍රාසජනක තත්වයක් වෙන්න පුළුවන්. දැන් ඒ නිසා දැන් ඉන්දියාවේ ඉන්න අයට ලැබෙන්නේ නැහනේ ගිහින් අරක කියන්නේ මේක ඉන්දියානු ඉතිහාසයේ කොටසක් මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය. ඒ නිසා ඒ අයිති අපිට දෙන්න ඕනේ කියලා එහෙම කරන්න බෑ. මොකද ඒක වෙලාවක ඒ රටවල් දෙක බෙදුනා වර්තමාන ප්‍රශ්නයන් නිසා එහෙම. ඉතින් මෙතනත් ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙතන මේ රටවල් දෙක බෙදිලා නැති වුණාට ඒක ඇත්ත වශයෙන්ම දේශපාලන වශයෙන් මේ විභේදනයක් තිබෙනවා. ඒක අපි පිළිගන්න ඕනේ දෙයක් නේ. එතකොට ඒ නිසා මෙතන සංකීර්ණ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඉතින් නමුත් අර දැන් මේ පුරාවිද්‍යාව සහ සම්බන්ධයෙන් ඔය අපි දෙවණුව කියපු ප්‍රවේශය අනුගමනය කරන පිරිස් දැන් මේ සංවේදීතාවය අමතක කරලා තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒක නිසා තමයි මං හිතන්නේ මේ මූලික වශයෙන් මෙවැනි ගැටලු මතුවලා තියෙන්නේ. ඔව්. ඊළඟට මේ අපිට දැන් අපි දැක්ක පහුගිය දවසක මේ පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමා ඉවත් වෙනවා, ජනාධිපතිතුමා ගිහලා ලොකු එතන විවේචනයක් ඉදිරිපත් කරනවා මේ ඒත් වගේ පුරාවිද්‍යාත්මක පරිශ්‍රයක් සම්බන්ධ. දැන් එතකොට අපිට එතෙන්දී අපිට පේච්ච ලොකුම ගැටලුව තමයි මහජනතුමනි මේ එතන ඒ පරිශ්‍ර හරියට ලකුණු කරලා නැහැ. මිනිසුන් දැනට පාවිච්චි කරන කුඹුරු පවා ඉඩකඩම් පවා එල්ලලා තමයි මේවා ගහලා තියෙන්නේ කියලා. එතකොට මේ ලංකාවේ නැතත් ලංකාවේ තියෙනවා නම් ඔබතුමාට සඳහන් කරන්න පුළුවන්. නැත්නම් අන්තර්ජාතික වශයෙන් පිළිගත් ක්‍රමවේදයක් තියෙනවද මේ ගවේෂණය කිරීම සඳහා අවශ්‍ය සීමාවන් ලකුණු කරලා දීම සහ ඒවා නැවත පැවරීම සම්බන්ධ? දැන් මෙහෙම ඒවට විවිධ ක්‍රම තියෙනවා. කියන්නේ මම මේ පුරාවිද්‍යාවට සම්බන්ධ කෙනෙක් නොවන නිසා දැන් මම ඒව සම්බන්ධව තියෙන කන්වෙන්ෂන්ස් ඒවා ගැන තියෙන එකඟතා සියල්ල මම හරියටම දන්නේ නැහැ. නමුත් මම දන්න අවස්ථාවට උදාහරණයක් විදිහට දැන් මම දන්න උදාහරණයක් කියන්නම්. ඔය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරේ. මේ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරේ කියලා කියන්නේ දැන් අවුරුදු 800ක් විතර කාලයක් තිස්සේ විකාශය වෙමින් තියෙන තවමත් මේ ඒ පරිහරණය වෙන නගරයක්. හරි. එතකොට මේ ඒ වගේ ස්ථාන ගොඩක් තියෙනවා යුරෝපයේ විවිධ තැන්වල ඒ වගේ තියෙනවා. ඒවා කියන්නේ තවමත් ඒවා ලිවිං සිටීස්. ඒ කියන්නේ ඒ නගර මැද අපි හිතමු දැන් අපි හිතමු ඔය රෝමේ පැරණි නගරය ඔය ඇතැන්ස් ඒ වගේ තැන් ඒ පුරාණ නගර වෙන්වනේ තියෙන්නේ. එතකොට ඒවා දැන් අපි හිතමු රෝම පැරණි රෝම නගර කේන්ද්‍රය එහෙම ඒක දැනට තියෙන රෝමේ වෙනම තැනක තමයි තියෙන්නේ. හරි. එතකොට ඒක නිසා මේ ඒවා වෙනම සංරක්ෂණය කරන්න. එතකොට ඒ තනවල කැණීම් එහෙම කරන්න. නමුත් දැන් ඇම්ස්ටර්ඩෑම් වගේ තැනක් එහෙම නෙමෙයි. ඒ ඇම්ස්ටර්ඩෑම් වගේ නගරයක ඒ ඊට අවුරුදු 100 ගානකට සතවර්ෂ ගණනාවකට පෙර පාවිච්චි කරපු ගොඩනැගිලි තවමත් පාවිච්චි වෙනවා. තවමත් විවිධ අවශ්‍යතා සඳහා ඒ සමහර නිවාස වල තවමත් ඒ ජනයා ජීවත් වෙනවා. ඒ ජීවත් වෙනවා ඒවා පවතිනවා. එතකොට එතකොට ඒවා ඒ තැන්වල අලුතෙන් ගොඩනැගිලි හදනවා, ඒ ගොඩනැගිලි වෙනස් කරනවා. එතකොට ඒක ඒවා කියන්න බෑ මේ ඒවා පුරාවිද්‍යාත්මක වැදගත්කම සහිත ස්ථාන නිසා ඒවා මිනිස්සු අයින් වෙලා එහෙම ඉන්න කියලා කියබ්බෑ. වෙන ඒවා මිල දිල ගන්නවා,
විවිධ ආගමිකව වෙන්න පුළුවන් විවිධ වර්ගිකය වෙන්න පුළුවන් එතකොට ඒවා ලිවිං සයිට් හරි එතකොට ඒ සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ ක්‍රම තියෙනවාද යම් කිසි තැනක ගොඩනැගිල්ලක් හදනවා නම් ඒවා අනිවාර්ය කරලා තියෙනවා ඒ ආකියොලොජිස්ලා කණ්ඩායමක් ඒක ඇවිල්ලා report එකක් දෙන්න ඕනේ ඒ ස්ථානය පිළිබඳව එතකොට ඒ report එකේ තියෙන නිර්දේශ අනුව තමයි ඒ ගොඩනැගීම් සිදු කරන්න ඕනේ ඒත් ඒ වගේ යම් ක්‍රම හැදිලා තියෙනවා දැන් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම බෑ දැන් කිසිම විදිහකින් සම්පූර්ණ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන රැකගන්නවා කියන එක කරන්න බෑ එහෙම වුණොත් ඕනම තැනක දැන් අපි මේ ඉන්න ස්ථානයේ වුණත් ඒ හාරල බැලුවොත් ඒ පුරාවිද්‍යාත්මක සාක්ෂි හොයාගන්න පුළුවන් සාක්ෂි කියලා කියන්නේ නිකන් ඒවා අපිට හරියට තියෙනවා නිකන් දැන් ගොඩනැගිල්ලක කෑලි වළං කැබලි අර මේවා විතරක් නෙමෙයි දැන් ඒකේ ඒ පසේ යම් කිසි ස්වභාවයක් ඒ කියන්නේ පසේ ඇති වෙලා තියෙන වෙනස්කමක් නිරීක්ෂණය කිරීම මගින් පවා අපිට ඒවා යම් යම් සාක්ෂි ලබා ගන්න පුළුවන්. එතකොට අපි හාරලා මෙතන ගොඩනැගිල්ලකට හැරුවොත් එහෙම ඒ පසේ තිබුණු පැරණි සංයුතිය දැන් උදාහරණයක් විදිහට මෙතන සතවර්ෂ 10කට 15කට ඉස්සෙල්ලා මෙතන මානව ක්‍රියාකාරකම් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ මානව ක්‍රියාකාරකම් නිසා ඒ පසට ඇතිවෙච්ච වෙනස්කම් තිබිලා තියෙනවා නම් අපි අලුතෙන් ක්‍රියාකාරකමක් කරොත් ඒ අර පැරණි එක ඉතුරු වෙලා තියෙන දේ වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒක අපිට ඕනනම් කියන්න පුළුවන් මෙතන තියෙන පුරාවිද්‍යාත්මක වටිනාකම නැති කිරීමක් කියලා. එහෙම කියලා මෙතන කවුරුත් මෙතන තියෙන මෙතන ගොඩනැගිලි ඉදිකරන එක නවත්තන්න යන්නේ නැහැ නේ. එහෙම කරන්න ප්‍රායෝගික වශයෙන් එහෙම කරන්න බෑ. ඒ නිසා අපි යම් යම් තෝරාගෙන ඒවා ටිකක් ඒ අර උරුමේ පවත්වාගෙන යා හැකි පරිදි තමයි කරන්නේ. ඒකෙදි අපිට විවිධ දේවල් ඒවට අපිට ඒ සම්පූර්ණ කියන්නේ අපිට ඒ කියන්නේ අර මූලික වශයෙන් පුරාවිද්‍යාවේ දෘෂ්ටි කෝණයෙන්ම ඒව දිහා බලන්න බෑ. ඒ කියන්නේ එහෙමනේ අපි කරන්නේ දැන් සමහරව පරිසර දෘෂ්ටි කෝණේ තියෙනවා කියලා එකක් තියෙනවානේ. දැන් අපි හිතමු යම්කිසි මේ යම් යම් ස්ථානවල අපිට පරිසරයට හානි වෙනවා යම් යම් දේවල් කරනකොට, ගොඩනැගිල්ලක් කරනකොට. එතකොට ඒ සාමාන්‍ය අර බොහොම මේ පියෝ එන්වයරන්මන්ටලිස්ට් නැත්තම් ඒ බොහොම පාරිශුද්ධ පරිසරවාදී දෘෂ්ටිකෝණකින් කියන්න පුළුවන් නෑ නෑ ඒවා වෙනස් කරන්න බෑ. ඒ ඉකෝසිස්ටම් එක ඒවා වෙනස් කරන්න නැතුව තියෙන්න දෙන්න ඕනේ කියලා. එහෙම කරන්න බෑ. ඒවා වෙනස් වෙනවා. කියන්නේ මේ මානව ක්‍රියාකාරකම් නිසා ඒවා වෙනස් වෙනවා. එතකොට ඒවා මේ එතකොට අපිට ඒවා අර ටිකක් යම්කිසි අර මිඩල් ග්‍රවුන්ඩ් එකක් අවශ්‍යයි. මධ්‍යස්ථ තැනක් අවශ්‍යයි. එතෙන්දී ඒක සම්පූර්ණ පුරාවිද්‍යාවෙන්ම තීරණය කරන්න බෑ. ඒක අපිට ඒක සමාජයත් එක්ක යම්කිසි සාකච්ඡාවක් හරහා තමයි කරන්න වෙන්නේ. එතකොට ඒක ඒවා ඊළඟට ඒවා කාටද අයිති? දැන් අපි හිතමු දැන් ඒ අයිතිය කියලා කියනකොට දැන් ඒවා ඒ අයිතියට අදාළ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒකක් තමයි දැන් ඒ කියන්නේ අපි හිතමු දැන් ඔය අපි හිතමු ඔය කුරුන්දි මලේ කියන එකම ගමු. කුරුන්දි විහාරය හරි මොකක් හරි. එතකොට ඒක දැන් අපි හිතමු ඒ කාලේ ඒකේ අනන්‍යතාවය කුමක්ද? දැන් ඒක අපි හිතමු බෞද්ධ සයිට් එකක් කියලා. නමුත් දැන් ඒ එදා හිටපු බෞද්ධ එතන හිටපු බෞද්ධ ප්‍රජාව ඒක පිළිබඳ අයිතියක් තිබුණා නම් ඒ අයිතිය අපිට තියෙනවා. කියන්නේ අපි තමයි ඒ අයිතියේ නියෝජිතයෝ කියලා කියන්න අපිට පුළුවන්ද? දැන් එතකොට දැන් ප්‍රශ්නයක් නේ. දැන් අපි හිතමු දැන් ඒක හරියට මේ වගේ. දැන් අපි හිතමු ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ දැන් ඉන්දියාවේ කිව්වොත් දැන් මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියලා කියන්නේ මේ ඉන්දියාව කියන දෙයට අයිති එකක් කියලා. එතකොට ඒ දැන් ඉන්දියාව කියලා ඉන්න අය ඒගොල්ලෝ කිව්වොත් එහෙම දැන් ඕගොල්ලෝ දැන් පාකිස්තානයේ ඉන්න මුස්ලිම් අය දැන් මුස්ලිම් අය අයිති වෙන්නේ වෙන සංස්කෘතියකට. නමුත් පුළුල් වශයෙන් මේ ඉන්දු නිම්න කියලා කියන එක අපේ ඉන්දියානු ශිෂ්ටාචාරයේ කැරලක්. ඒ නිසා ඕගොල්ලන්ට ඒක ඓතිහාසික වශයෙන් අයිති නැහැ කිව්වට පාකිස්තානයක පිළිගන්නේ නැහැනේ. ඒ වගේ සහේක එහෙම කිව්වොත් ඒක ගැටලු සහගතයි. කියන්නේ අර ඒක ප්‍රොබ්ලමැටික් ක්ලේම් එකක් විදිහට ඒක පිළිගන්නවා. ඒගොල්ලෝ ඉතිහාසයේ අර්ථකථනය කරනකොට ඉන්දියානු ඉතිහාස පොත්පත්වලට ඒක ඇතුල් කරන එක වෙනම දෙයක්. නමුත් අර භෞතිකව අර සයිට් එක ඒක කළමනාකරණය කරන්නේ අර ඒ පාකිස්තානයේ ඒ පුරාවිද්‍යා අධිකාරියන් සහ නැත්නම් ජාත්‍යන්තර වශයෙන් එකඟ වෙලා තියෙන පිරිසක්. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ එතකොට ඒ නිසා ඒ දැන් ඒ ජීවත් වෙන ප්‍රජාව පැත්තකින් දාලා අපිට ඒක ඒ පුරාවිද්‍යාත්මක භාවය කියන එක එහෙම දැන් අර අපි දැන් මෙතන තියෙන්නේ අපි කියනවා එතන බෞද්ධයෝ තමයි හිටියේ. ඒවා බෞද්ධ සයිට්ස්. දැන් ඉන්න දැන් මේ දැන් බෞද්ධ පිරිසක් ඉන්නවා. අපි හිතමු කොළඹ හරි කවුරු හරි. එතකොට ඒ කොළඹ ඉන්න බෞද්ධයින්ට අයිතියක් තියෙනවා අර ප්‍රදේශයේ ඒ අර සයිට්ස් වලට
ඒ ස්ථානවලට අයිතිවාසිකම් කියාපාන්න කියලා. එතකොට ඒක ඒ තරම් කන්වින්සිං නැත්තම් හේතු යන සුළු ප්‍රකාශයක් නෙමෙයි. එතකොට ඒක අර ඔතන තියෙනවා අර ඉතිහාසයේ තියෙනවා මේ අදහසක් මේ අඛණ්ඩත්වයේ පිළිබඳ අදහස කියලා. ඒ කියන්නේ අපි දැන් අපි නිතරම කියනවා ඒ දැන් ඒ කුරුන්දි මලේ ගොඩනගපු බෞද්ධයෝ ඉන්නවනේ. ඒ බෞද්ධයන්ගේ අඛණ්ඩ වර්ධනයක් තමයි මගේ ඒක. දැන් ඒක හරියට නියම් මේ වගේ. දැන් අපි හිතමු මට යම් කිසි අපට දේපලක් තියෙනවා. මම කියනවා මේක අයිති මගේ මුත්තට. මේ මගේ මුත්තගෙන් මගේ සීයට, ඊට පස්සේ මගේ තාත්තට සහ යාගෙන් මට තමයි මේක අයිති. ඒතකොට මම එතන අර පාරම්පරික කියාපෑමක් කියනවා. එතකොට අන්න ඒ වගේ. එතකොට අපි කියනවා මේක පාරම්පරිකව මේක මේ බෞද්ධයින්ට අයිති, මේ බෞද්ධ නිසා ඒක අපිට අයිති කියලා. ඉතින් ඒ වගේ කියාපෑම් විශේෂයෙන් මේවා බොහොම දුර කාලයකට අයිති වෙනවා. ඒ කියන්නේ ඔය අනුරාධපුර යුගය කියලා අපි සාමාන්‍යයෙන් අදහස් කරන. ඊට පස්සේ ලංකාවේ ඉතිහාසයේ විශාල වෙනස්කම් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ওই 13 වෙනි ශතවර්ෂයෙන් පස්සේ ලංකාවේ ජන සංගීතය විශාල වෙනසක් වුණා. හරි. එතකොට ඒ ප්‍රදේශ සම්පූර්ණ මේ ජන ශූන්‍ය වෙලා ගියා. ඒ කියන්නේ ජනගහනේ නැති වෙලා ගියා, අඩු වෙලා ගියා. පොඩි පොඩි මේ තැන් විතරක් ඉතුරු වෙලා. ඊට පස්සේ ඒ දේශපාලනය සංස්කෘතිය එහෙම ඇති වුණේ වෙනත් තැනක. දැන් අද තියෙන බෞද්ධ ප්‍රබෝධය ඇති වුණේ ඒ ප්‍රදේශවල නෙමෙයි. අද තියෙන බෞද්ධ ප්‍රබෝධය ඇති වුණේ ඔය මේ යටත් විජිත පාලනයට හසු වෙලා තිබුණු ඔය මේ මාතර ගාල්ල, ඊට පස්සේ කොළඹ ඔය වගේ පැතිවල තමයි මේ ඒ බෞද්ධ පුනර්ජීවනය ඇති වුණේ. එතකොට ඒ ප්‍රදේශවල අලුතෙන් ඇති වුණේ බොහෝ විට සහ ඒ ජන කොටස්. කියන්නේ ඒ ජන කොටස් ඇවිල්ලා කිසිසේත්ම අර කුරුන්දි මලේ මුලතිව් වගේ පැතිවල ඒ කාලේ හිටපු ජනයාට මේ පාරම්පරිකව සම්බන්ධය නෙමෙයි. ගොඩක් මේ අය ඇවිල්ලා ඊට පසු කාලවල දකුණු ඉන්දියාවෙන් ඇවිල්ලා පදිංචි වෙලා ඒ අයගේ සංස්කෘතික අනන්‍යතා පරිවර්තනය වෙලා හැදිච්ච වෙන සම්පූර්ණ අලුත් මේ ජන කණ්ඩායම් තමයි මේවා ඉන්නේ. එතකොට අපි කොහොමද ඒ ජන කණ්ඩායම් වලට අයිතියක් දෙන්නේ අර ප්‍රදේශ සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ මේ කියාපෑම් ඉදිරිපත් කරන්න? මේ වගේ සංකීර්ණ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒවා සැලකිල්ලට නොගෙන තමයි ඔය අදහස් ඉදිරිපත් කරන්නේ ඒවා තිබෙන දේශපාලන සංවේදීතාවය නිසා. ඉතින් බොහොම ස්තුතියි මාෂාරතුමා. ඇත්තරම මම ඊළඟට අහන්න හිටපු ප්‍රශ්නටත් හොඳ පිළිතුරක් ඔබතුමාගේ මේ පිළිතුරේම අන්තර්ගත වෙලා තිබ්බා. අපි එහෙනම් අපේ සංවාදයේ සමාපති සටහනක් වශයෙන් ඔබතුමාගෙන් අහන්න කැමැති, ඇත්තරම පුරාවස්තුවල අයිතිය තියෙන්නේ කාටද? නෑ, මෙහෙමයි, පුරාවස්තුවල අයිතිය තියෙන්නේ ඒක හැම දෙනාටම. ඒක ඇවිල්ලා يعني අපි මෙහෙමයි, මේ අයිතිය පිළිබඳ පරම නිර්ණායකයක් කියලා එකක් නැහැ. මේවා කාටද අයිති කියලා එහෙම කාටවත් කියන්න බෑ. අපිට ඒ කියන්නේ ඒක ඇවිල්ලා දැන් අපි හිතමු ඒක හරියට දැන් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මේ පුරා මේ වස්තු වල අයිතිය තියෙන කාටද? ඒක පකිස්තානයට කියන්න බෑනේ. ඒක ඇවිල්ලා ඒවා ඇවිල්ලා මේ ඒවා සියලුම දැන් අපිට කියන්න පුළුවන්. අපි ඒවා සැලකිය යුත්තේ ඒ මානව වර්ගයාගේ දේවල් විදිහට. එතකොට ඒක තමයි දැනට අද කරන්න පුළුවන් කියන්නේ හොඳම දේ. ඒක නිසා තමයි මේවා සම්බන්ධයෙන් තියෙන අර ඉන්ටර්නැෂනල් කන්වෙන්ෂන්ස් තියෙනවා, ජාත්‍යන්තර නිර්ණායක එකඟතා මේවා තියෙනවා. ඉතින් මං හිතන්නේ හොඳම දේ තමයි එවැනි ජාත්‍යන්තර නිර්ණායක ඇතුළේ වැඩ කරන එක. කියන්නේ ඒක තමයි අපිට කරන්න පුළුවන් අර මේ ආරක්ෂාකාරීම දේ. ඉතින් නමුත් දැන් අපි වෙලා තියෙන අපි බොහොම අර සීමිත ආගමික වාර්ගික තැනකින් තමයි අපි ඒවදිහා බලන්නේ. ඒක නිසා ගැටුම් ඇති වෙනවා. ඉතින් ඒක මම කියන්නේ ඒවා වෙනස් කරන්න අර මේක මගේ වැඩක් නෙමෙයි. ඒක ඇවිල්ලා ඒක ජනමතය සහ මේ දේශපාලන අධිකාරය අතර ඒ සාකච්ඡා වලින් ඇති වෙන්න ඕනේ දෙයක්. නමුත් මම මේ පිළිබඳ උනන්දුවක් දක්වන යම් කිසි විදිහක අධ්‍යයනය කරලා තියෙන කෙනෙක් විදිහට මගේ මතය තමයි ඒ ප්‍රවේශය දැනට ඔය කුරුන්දි මලේ තව ගොඩක් තියෙනවා. ඔය යාපනයේ තියෙන ඔය කන්ද රෝඩේ කියලා තැනක්, ඊට පස්සේ ඔය දීගවාපි ස්ථානේ, ඊළඟට ඔය මේ බලංගොඩ පැත්තේ තියෙන ඔය කූරගල කියන ස්ථානේ, මේ වගේ විශාල මේ ප්‍රමාණයක් මේ ඔය දෙවනගල කියලා තියෙනවා, මාවනැල්ල පැත්තේ මේ වගේ ගොඩක් ස්ථාන තියෙනවා. මේ වගේ මේවට අපි කියන්නේ කන්ටෙස්ටඩ් සයිට්ස්. ඒ කියන්නේ ඒවා අයිතිය පිළිබඳව යම් ගැටලු මතුවලා තියෙනවා. ඒවා වර්තමාන භාවිතය ඒවා හරි මේවා සම්බන්ධයෙන් දැනට අනුගමනය කරන බොහොම මේ පටු මේ ක්‍රියාමාර්ගය කිසිම විදිහකින් මේ
මේ පුරාවස්තු වල අයිතිය තියෙන කාටද කියන ප්‍රශ්නය දැන් මේ මේ වර්තමාන ලෝකයට ගැළපෙන විදිහට විසඳ ගන්න පුළුවන් ප්‍රවේශයක් නෙමෙයි. එහෙම තියනවා නේද? අපි වර්තමානයේ අපි ජීවත් වෙන්නේ නිකන් අර පරණ වගේ බෙදුණු පුංචි පුංචි ලෝකයක නෙමෙයි. දැන් මේවා ඇවිල්ලා මේවා අයිතිවාසිකම් කාටද තියෙන්නේ කියන එක ඒක එහෙම කාටවත් කියන්න බෑ. ඒවා හරි සංකීර්ණයි. ඉතින් ඒක නිසා මේ අපි සමහරට දන්නේ නැහැ. අපි හිතමු දැන් එතන අපි වෙන වෙනම සත්‍යයක් එලිදරව් වෙන්න පුළුවන් යම් කිසි කාලයක. එතකොට අපි ඒක අද එක විශ්වාසයක් උඩ පදනම් වෙලා ඒක වෙනස් කරොත් එහෙම ඒක බලපානවා ඒක. ඒ නිසා අපි ඒවා පරිස්සමින් තමයි ඒවා මේ පිළිබඳව මේ ඒවා ප්‍රයෝජනගත යුත්තේ ඒවා සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ. ඉතින් බොහොම ස්තුතියි මහාචාර්යතුමනි. ඇත්තරම දැන් ඔබට තේරෙනවා ඇති මේ මොහොතේ මේ කතිකාවත ගොඩනැගීමට යාම තුළින් රටට නැත්නම් රටේ ජන සංවිතිය ජන වර්ගිකයන් අතර මොන වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්ද කියන කාරණාව සහ නමුත් මේ සඳහා පුරාවස්තු සංරක්ෂණය සහ ඒවායේ තියෙන අපේ අනන්‍යතාවය ලෝකයට කියාපාන්න කොච්චර පුළුල් සන්දර්භයක් තියෙනවද? මහාචාර්යතුමා සඳහන් කළා වගේ මේක ඇත්තටම රටේ පුරවැසියන්ටත් වඩා මානව සංහතියේ මුරුමයක් විදිහට අපි මේවා දිහා බැලුවොත් තව පරම්පරා ගානක් ඉස්සරහට ආරක්ෂා වේවි කියන කාරණා අපට පැහැදිලි වෙනවා ඇති. ඉතින් බොහොම ස්තුතියි නැවතත් මහාචාර්යතුමාට ඔබතුම අපේ අදහස් බෙදා දා ගන්නට සහභාගී වුණාට. ඉතින් තවත් දවසක මේ වගේම අලුත් මාතෘකාවක් දිහා වෙනස්ම කෝණයකින් බලන්න ඔබව හමු වෙනවා කියලා බලාපොරොත්තු වෙන් අදට අපි සමාප්ත කරනවා අපේ වැඩසටහන. සුබ දවසක්.